සුබ දවසක් මගේ ආදරණීය යාළුවනේ. ඉතින් මුලින්ම ස්තුති කරන්න ඕනේ කාටද දන්නවද? සර්ෆාන් ලොක්කන් අපේ සර්ෆාන් සහෝදරයාට. මොකක්ද දන්නවද හේතුව? යාළුවනේ අපි ඔබට මීට කලින් කිව්වා මේ මාස දෙක නිමාඩු පඩියක් අපිට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා අපේ හාමු පුතාලා විසින්. හැබැයි ඕන් අපිට මේක ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම දැක්කා ඔහු ලොකු උනන්දුවක් දක්වන මේ මුදල. මොකද ඔහුත් සෑහෙන කාලයක් ගෙදර වැඩ කරලා ඔහුට මුදල් ලැබෙන්නේ නැති නිසා ඔහු නිරන්තරයෙන් මේ පිළිබඳ කතා බහට ලක් කරා. ඒ සහ ඒ වගේම තවත් අපේ සහෝදරු ගණනාවක් මේ පිළිබඳ ලොකු උනන්දුවකින් හිටියා. ඉතින් ඇත්තට අපේ සර්පාන් සහෝදරයා පැහැදිලිව ඔහුගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමත් සහ ඒ වගේම සමාජයට යම් අදහසක් සහ ඒගොල්ලෝ සමාජ සේවයක් කිරීම උදෙසාම ඔහු ඔබ දන්නවා මේ රටේ නීති සම්බන්ධව සමහර අවස්ථාවලදී යම් යම් පුද්ගලෝ ඇවිල්ලා කතා බහ කරනවා. ඉතින් එක නීතිය පිළිබඳව යම් නිලධාරියෙක් කෙනෙක් ලෝයර් කෙනෙක් TikTok එකේ යම් අවස්ථාවකදී ලයිව් ඇවිල්ලා මේ රටේ තියෙන නීති රීති පිළිබඳව ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ කියන්නේ කම්කරු නීතියන් පිළිබඳව යම් අදහසක් දක්වමින් නිරන්තර කතා බහ කරනවා. ඉතින් අපිට සමහරවිට ඇත්තට මට ඒකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද එහොත් එක්ක ඒ කියන්නේ අපිට කතා කරන භාෂාව හරියාකාරව හැසිරිය යුතුයි. ඉතින් ඇත්තට අපේ සාර්පන් සහෝදරට මේ රටේ භාෂාව හරියාකාරව හැසිරීමට හැකියාවක් තියෙන නිසා ඔවුරු මේ මහත්මත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න. ඉතින් බලන්න මේ ඔබට කියන්නේ මොකක්ද කියන ඔබ චුට්ටක් අහලා ඉන්න. මේක අහලා අපි ඊළඟට කතා කරමු. මොකද්ද ඒ මහත්මා කියපු දේ පිළිබඳව ඔබට අපි අදහස සහ ඒ පිළිබඳව තොරතුරු ඔබට පැහැදිලිව කියන්න. السلام الله يعافيك حياك الله. انا سلاني اشتغل في البيت الحين 6 سنة. الحين ما للحين ما راح تسافر. من هنا يعني هذا السفارة سريلانكا يحطون داخل برنامج فيسبوك يعطون في الكفيل يعني 1 سنة 1 شهر ماشي يعني مثل بونس. ايوه اي يعني هذا أيوة. الحين انا 6 سنة الحين ما راح تسافر قاعد في البيت انا اشتغل. يعني اي نعم تفضل اي نعم يعني هذا الحين واحد يعني واحد نفر يأتون واحد نفر ما يأتون كفيل في كذي مشكل هذا يعني يقدر في شيء طريقة من ياخذ من كفيل يقدر يروح مكان شيء تكلم هذا يروح رميثية إدارة الأعمال المنزلية وهناك يقدم شكوى يعني هناك يروح كلم رميثية. يعني يقدر هذا في يعني هذا أكيد هذا قانون في مثل كذي في قانون في قانون سنة شهر على كل سنة ماشي اي عرفت انزين انا الحين وياك كلمت انا من داخل انا داخل يوتيوب في انا برنامج في يوتيوب على تيك توك انا عشان انا جبت من داخل تيك توك انا جبت هذا القانون على من سفاره يحطون داخل فيسبوك عشان واجد ناس ما اعرف شلون يروح تيك توك على يوتيوب عشان انا كلمت من كذي هذا في شيء مشكل كذي يقدر ياخذ من كفيل يعني هذا انا وياك الحين كلمت هذا يقدر يعني ترس مال انا تيك توك مو مشكل اي مو مشكل الله يعطيك العافيه مشكور ඔකේ خلاص الله يعافيك ويسلمك حياك الله هلا مع السلامه යාළුවනි ඔබ දැක්කද ඒ වීඩියෝ එකේ අපේ සර්පාන් සහෝදරයා අහන්නේ අපිට මෙන්න මෙහෙම දෙයක් එම්බසි page එක තුල දාලා තිබුණා ඉතින් ඒකේ ඒ තියෙන කාරණාව ඇත්තද කියන එක තමයි ඔහු අහන්නේ ඉතින් මේ මහත්මයා කියන ඔව් ඇත්ත ඒක ඉතින් ඇත්ත ඉතින් ඒතර අර කොහොමද මේක ලබා ගන්න ඉතින් එහෙමනම් ඒකට කම්කරු උසාවියේ කම්කරු ආයතනයකට යා යුතුයි පැමිණිලක් විදිහට ඉදිරිපත් කළ යුතුයි ඔබගේ හාමු පුතා ඔබට ලබා දෙන්නේ නැත්නම් ඉතින් ඒකට ඔහු එක තැනක් අපිට කියනවා ඒ තමයි රුමතියාවල කතා හතේ තමයි එක ආයතනයක් ඔහු සඳහන් කරන්නේ. ඉතින් ඇත්තටම අපේ සර්පන් සහෝදරයා ඒ සම්බන්ධව සර්ච් කරලා Google එක චෙක් කරපුවාම කම්කරු ආයතන මේ රටේ තව තැන්වල තියෙනවා. ඉතින් මම ඒ තැන් ටිකත් ඔබට හඳුන්වා දෙන්න. අබුපතිරා තියෙනවා, දහියා තියෙනවා, දහරා හදියාවල තියෙනවා, අහමෙදි තියෙනවා, බයාන් තියෙනවා, අන්දුලොස් තියෙනවා. එතකොට තව යර්මුක් තියෙනවා සිටි එකේ තියෙනවා කොහෙද සිටි එකේ තියෙනවා සබහිය තියෙනවා ඉතින් මෙන්න මේ කීප පොලේම කම්කරු ආයතන ලේබර් ඩිපාර්ට්මන්ට් පිහිටලවා තියෙනවා මේ රටේ ඕනෑම ප්‍රශ්නයක් ඔබගේ ඕනෑම ගැටලුවක් ඔවුන් වෙත ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන ඔබ ලක් වෙන ඕනම අසාධාරණයක් ඔවුන් වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව මේ රටේ නීතියානුකූලවම ඔබට සලසා දී තියෙනවා. ඉතින් ආදරණීය යාළුවනේ ඔබට මාස දෙකේ වැටුව පිළිබඳව මින් එහාට සැකයක් තියාගන්න එපා. ඔබට එය ලබාගත හැකි පැහැදිලිවම. එතකොට ඔබට මෙයට
මේ සඳහා ඔබට සමහරලාවට යන්න හැකි යාවක් තියෙනවා නම් මේ මන්තකාවල තියෙන මේ ලේබර් ඩිපාර්ට්මන්ට් එකට, ඒ කියන්නේ කම්කරු ආයතනයට ඔබ ගිහින් ඔබ පැමිණිල්ලක් කරන්න හරියාකාර ඔබගේ හාමුපුතුවාගේ නමගම සහිතව ඔබට ඔබ වැඩ කරපු කාලය අනුව ඔබට මේ ලැබයා දෙන්න කටයුතු කරන්නේ නැහැ කියන එක කියමින් ඔබ අනිවාර්යෙන් පැමිණිල්ලක් දාන්න. ඒ වගේම තමයි හැබැයි පැමිණිල්ල දාන්න කලින් ඔබ අනිවාර්යෙන් ඔබගේ හාමුපුතා දැනුවත් කරන්න මෙන්න මේ වීඩියෝ එක. ඔබට ওই අරාබි භාෂාවෙන් අපේ සර්පාන් සහෝදරයා ඔවුත් එක කතා බහ කරලා ගත්ත ඒ වීඩියෝ එක ඉදිරිපත් කරන මොකද මේ මේ නීති පිළිබඳව මේ නීති පිළිබඳව කතා කරන මහත්මයා මේ කුවෙට් එකේ හැමෝම දන්න කෙනෙක්. ඉතින් ඒ නිසා ඔහු ඒ පිළිබඳව අවබෝධයක් දෙනකොට මේ සමාජයට අර අපේ මේ රටවල ඉන්න හාමුදුරුවෝ පැහැදිලිව දන්නවා මේක දැන් ඔබ අප සියුදා දරගෙන ආවරයි අනිවාර්යෙන් එහෙමනම් මේක ලබා දිය යුතුමයි කියන එක ඒගොල්ලෝ අනිවාර්යෙන් තීරණය කරනවා. ඉතින් ඔවුන් ලබා දෙනවා කියනවනම් ඔබට මේ අවස්ථාව වලට යන්න අවස්ථාවක් නැහැ. මේ ආයතන වලට යන්න උවමනාවක් නැහැ. ඉතින් ඔබට යන්න අවස්ථාව වෙන්නේ ඔබගේ හාමුපුතා ඒ පිළිගන්නේ නැතිනම්. ඉතින් ඔබට යන්න හැකියාවක් නැත්නම් ඔබ ගෘහ සේවිකාවක් විදිහට ඔබ ගේ තුල කොටු වෙලා ඉන්න කෙනෙක් ඔබට අපි මේ අවස්ථාවේ නම්බරයක් අඳුනලා දෙනවා 02965 24 93 66 11 කියන එක. නැවතත් කියනවා 02965 24 93 66 11 කියන දුරකථන අංකයට ඔබ කතා කරලා ඔබ ඔබගේ අනන්‍යතාවය තහවුරු කරලා ඔවුන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ඔබට මේ මුදල ලබා ගැනීමට හැකියාවක් නැද්ද ඇද්ද නැද්ද කියලා ඔවුන්ගේ විමසා බලන්න. ඔවුන් පැහැදිලිව ඔබට ඒ පිළිබඳව ලොකු විස්තරයක් එක්ක ඔබට කළ යුතු දේ පිළිබඳව ඔවුන් අවබෝධ කරයි නිලධාරි. ඉතින් ඒ වගේම තමයි ඔබට මේ දුන්න නම්බර එක මේ 02965 24 93 66 11 කියන එක මම හිතනවා මේ කම්කරු ප්‍රශ්න ගැටළු ඕනම දෙයක් ඔවුන්ට ඉදිරිපත් කළා ඔබට විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් ඇති කියලා. මොකද මේ රටේ කම්කරුවා පිළිබඳව යම් නීති රීති ගණනාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපේ එම්බසි වලින් සමහරවිට මේ නොවන සිදුවීම් වලට මේ රටේ නීතිය තුළ ඔබට සිජුම මැදිහත් වීම කරලා ඔබට මේකට විසඳුම් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔබ දන්නවා මේ අපේ මේ විදිහට මේ නිවුස් ගේන්න වෙලා තියෙන අපිට අපේ එම්බසිය තුල නිලධාරින්ගේ ක්‍රියාශීලීත්වය නැති නිසා. පැහැදිලි ඔබට තේරෙනවනේ. දැන් අපි මේවා සමාජගත කරපුවම අපි ඩ්‍රයිවර්ලා විදිහට හරි නැත්තම් ගෝ සේවිකාවක් විදිහට මේ දේවල් වල සමාජගත කරපුවම මිනිස්සු බලන්නේ අපේ රැකියාව පිළිබඳ. හැබැයි අපේ රැකියාව අපි පැත්තකට තියලා අපි සමාජ සේවයක් විදිහට මේ කරන දේ පිළිබඳව අගෙයිමක් කරන්න අපේ රටේ මිනිසුන්ට අපේ මිනිසුන්ට උවමනාවක් නැහැ. මේ සර්පන් සහෝදරයා පැහැදිලිවම ගෙදරක වැඩ කරනකම තමයි මේ සියලු දේවල් කරන්නේ. ඉතින් අපිත් මේ ඒ වගේම තමයි අපිත් මේ දේවල් කරන්නේ අපිට කිසිම ලාභ ප්‍රයෝජනක් නෙමෙයි. දැන් සර්පන් සහෝදරයා දෙමුණ පැහැදිලිව එමනම් අර ගියා ආයතන මේ අර ප්‍රශ්න කතා කරා ආයතනට ගියා ඔහුට ගෙදරින් පඩි ටික දෙන්නම් කියලා කිව්වා. ඉතින් අනේ පාඩුවේ ඉන්න තිබ්බනේ. එහෙම නැහැ. හැබැයි අපිට ලැබෙන දේ ඔබට ලබා දෙන්න උත්සාහ කරන්නේ ඇයි අපි මේ අපේ මිනිස්සු නිසා. මොකද දුක් මහන්සි වෙල මිනිස්සු නිසා දුක හඳුන මිනිසුද. හැබැයි නිලධාරිය ඇවිල්ලා මේකේ පින්පඩි අරගෙන පින්බත් කියලා ඌ ලංකාවට යනවා. හැබැයි අපි මේකේ දුක් මහන්සි වෙලා ඕගොල්ලෝ දැනුවත් කරගෙන අපි මේ දේවල් ඇයි කරන්නේ? මේ අපිට වාසිය කරද නෑ. ඔබට අපිට අපි ඔබ ඔබත් එක්ක නිරන්තරයෙන්ම අපිට දැයින ඔබ අපේම මිනිස්සු කියලා. අපේම හදවත් තුළ ඉන්න මිනිස්සු කියලා. අපි වගේම මිනිස්සු කියලා. ඒකයි මේ සියලු දැනුවත් කිරීම ඔබට කරන්නේ. ඉතින් හැබැයි සමාජය අපේ මිනිස්සු ගොඩක් අපිට පහර එල්ල කරනවා. අවුලක් නෑ. අපි කරන දේ හොඳයි නම් අපි කරන දේ යහපත් නම් අපි පසුපස හොඳයි කියන එක අපි දැඩිව තීරණය කරන දෙයක්. ඉතින් මගේ අදන්නේ යාළුවනේ ඔබට පැහැදිලි වුණු ඉදිරිපත් කරලා තියෙන ටික අනික තමයි මේ ආයතන වලට යනවා නම් පැහැදිලිවම සිකුරාදා සහ සෙනසුරාදා දින ඇර සති අනිත් දිනත් වල යන්න උදේ 9 සිට දවල් 1:30 දක්වා මේ ආයතන විවෘතව තියෙනවා. ඉතින් ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා නම් ඒ කාලය තුල පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. ටෙලිෆෝන් එකකින් සම්බන්ධතාවයක් කරගන්න පුළුවන්. ඉතින් මගේ යාළුවනේ ඔන්න ඔබට අපි මේක කතා කරලා කිව්වා. ඉතින් ඔන්න ඔබට පුළුවන් ලබා ගන්න ගිහිල්ලා මේ ආයතන වලට ගිහිල්ලා ඔබගේ මාස් දෙකේ පඩිය. ඒ වගේම තමයි සර්පන් සහෝදරයාගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. මොකද ඔහු හොඳ දෙයක් ඔබට මේ වෙලාවේ සමාජගත කරලා තියෙන නිසා. ගිහින් එන්න මගේ අදනියාරුනේ. ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.